මන අරණේ තුරු ලතා මත පිපෙන දිදුලන මල් කලඹ ඔබමයි මල් කලඹ ඔබමයි අපේ ඇමතිත් එක්ක හැප්පෙන්න යන්න එපා කියලා. ගගනට ඇමතිත් එක්ක හැප්පෙන්න බෑ. ඒක බොරු වැඩක්. අපි කවුරු නැතත් ඇමති වෙන කෙනෙක් තම්මලා හරි. ගගනව මරනවා. අපිට ඇමතිත් එක්ක හැප්පෙන්න බෑ. නමුත් ඇමතිට බලුවට කරන්නත් දෙන්න. රූපේ ඉදිරියට ගගන වෙනුවෙන් මම පෙනී ඔය නාරද කියන්නේ මට ඇමතිගෙන් අයින් වෙන්න කියලානේ එහෙමනේ සෙල්ලංගයක් වගේ තියෙන වර්ණේ
හෙටින් පස්සේද අපි ගගනව නිදාස් කරන්න? නෑ පරක්‍රම. මෙයා ටික දවසක් කොහොම හිටපුද? මිනිහව නිදාස් කරනවාද? එහෙම නැත්නම් නිදොස් කොට නිදාස් කරනද කියලා තීරණය කරන්නේ මම. ඒ කිව්වේ? ගගන නිදාස් වුණොත් මිනිහා පොලිසියට ගිහිල්ලා පැමිණිලි කරයි. උන්ට මට ඒක අවශ්‍යයි. ගගන කවද ආවත් ඒ දේ කරයි නිවන්. අන්න ඒක තමයි මං කියන්නේ. මිනිහව නිදොස් කොට නිදාස් කරනවා කියලා. මට තේරෙන්නේ නැහැ. මිනිහා ජීවිතුන් අතර හිටියොත් නේ පොලිසියට ගිහිල්ලා පැමිණිලි දාන්නේ. දැනගෙන හිටියේ නැහනේ ගගන නාරදගේ හිතවතෙක් කියලා. මට හිතාගන්නත් බැරි වුණා, හිතාගන්නත් බැරි වුණා. ගගන හත්ත පිටිසර නාරද මෙහෙ. මට නාරද හැම දෙයක්ම කිව්ව පුතේ, හැම දෙයක්ම කිව්වා. කොටිම්ම කියනවා නම් අපි සල්ලි හම්බ කරන්නේ මෙහෙමයි. සල්ලි කොංගරෝම සල්ලි හම්බ කරනවා හොඳයි පාර කියලා හිඟා ගෑවන. පාර හිඟා කෑවා නම් හොඳයි. ඒත් කවුද පුතේ අතපය හතර හොඳට තියාගෙන සල්ලි දෙන්නේ? කවුද කවුද? මිනිස්සු කියන්නේ අතපය හතර හොඳට තියාගෙන රස්සාවක් කරහන් කියලා. රස්සාවක් කොහෙද පුතේ? මේ රටේ රස්සාවල් කොහෙද තියෙන්නේ? නැහැනේ. පුළුවන් රස්සාව අපි තෝරගත්තා. කරන්නේ මාස් සාධාරණ වැඩක්. ඒක මට තේරෙනවා පුතේ, ඒක මට තේරෙනවා. ඇමතිතුමත් එක්ක තියෙන ප්‍රශ්නේ මෙතනින් ඉවරයක් කරලා දාමු. මම කැමති ගගන තව ටිකක් කල් ජීවත් වෙනවා නම්. ඇමතිතුමාත් එක්ක තියෙන ඥාති සම්බන්ධ කාර්ය මෙතනින් නවත්තමු. හරි හරි හරි. අපි ගගනව ගෙදර යවනවා, අනිවාර්යෙන් යවනවා. හැබැයි පුතේ, ඇමතිතුමාගෙන් ඕඩර්ස් එන්න ඕනේ. එනකන් අපිත් එක්ක ඉමු. අපි ගගනට කිසිම
දන්නේ නෑ නේද ඔයා දික්ක සාදෙට අස්සම් කළා කියලා. නෑ. අයියාවත් කියන්න එපා. එයා දැනගත්තොත් ඔයත් එක්ක රණ්ඩු කරයි. එහෙනම් අපි නොකියයිමු. මගේ හිත කියනවා. නොත් මහත්තයා කවදා හරි ඔයා හොයාගෙන එයි කියලා. එයා දැන් මගේ නෙමෙයි අම්මේ. දුක් වෙන්නේ පාපිතේ. ඒ අපි ලබා උපන් ඇටි. විනෝජ් මහත්තයා හොඳින් හිටපු දේ. ටික්මන්ට සනීප වෙන්න කියලයි මම හැමදාම දෙයියන්ගෙන් ඉල්ලන්නේ. එයා මංගාවට නාවට කමක් නැහැ. මට කියන්න තියන්නේ දෙති අම්මා කියපු ටිකම තමයි. මාලියෝ කී දෙනෙක් නම් බලන්නේ. සමහරක් අයට ඔය දෙන්නම කැමති නෑ. සමහරක් අයට මං කැමති නෑ. ඔව්. ඒ වගේ අපි මේකටත් කැමති නෑ. හේතුව? ඒ ළමයට අසනීපයක් තියෙනවා. පුතා. ඒ මිනිස්සේට අපට හැංගු. ඒක මෙතන තියෙන ප්‍රශ්න. කොහොමටත් අපිට එංගලම ගැලපෙන්නේ නැහැ. අම්මේ ආන්නේ තියෙන ලෙඩේ අපිට හොඳ කරගන්න පුළුවන්. ඒක ලොකු අසනීපයක් නෙමෙයි. හොඳයි. අපිට කියන්න ඔය ළමයට කැමතිද? මම බලන්න ගිය හැම ගෑල්ලම එක්කම වඩා ආන්නේ හරිම වෙනස් අම්මේ. ඒ හරිම සෝෂල්. මිනිස්සුන්ට ගරු කරනවා, මිනිස්සුන්ගේ දුක තේරෙනවා. හරිම වෙනස්. මම යන්න කැමතියි. ඔයා යකි ලස්සනට රැවටි.
පුතා. ඔයා අපි අකමැති දේවල් කරන්න ලෑස්ති වෙන්න එපා. මම හිතනවා ඔයා අපි දෙන්නගේ හිත රිදෙන එකක් නෑ. හරි. අපි ඔයාට හොඳ තැනකින් ගෑනු ළමෙක් හොයලා. නේදලි? අම්මයි තාත්තයි ආන්නයට අකමැති වෙන්නේ යාගේ අසනීපෙ හින්දේ නම්. ඇයි අපි හැමෝම එක තුල එක හොඳ කරගන්නේ නැත්තේ? නෑ නෑ නෑ. එයාට තියෙන්නේ පොඩි අසනීපයක් නෙමෙයි. කාලයක් තිස්සේ තිබිච්ච අසනීපයක්. අනිත් එක ඒගොල්ලන් උත්සාහ කරේ මේ හැම දෙයක්ම හංගලා මේ මගුල කරන්න. කොහොමටත් මේ මිනිස්සු අපිට ගැලපෙන්නේ නෑ. එච්චරයි. ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.